නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ සජිත් මාත්‍යා මුළු රටම රවට්ටුව ලෝකෙම රවට්ටුව ගෙවල් හදලා ගෙවල් මොකද හදන්නේ ඇඩ්වාන්ස් විතරයි ඉතුරු සල්ලි දෙන්න සල්ලි නැහැ අමාත්‍යාංශයට දීපු සල්ලිත් වෙන වෙන දේවල් වල තියෙන සල්ලිත් අරගෙන මිනිසුන්ට දීගෙන 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 ගියා හැබැයි මිනිස්සුන් රවටුනේ නැහැ දැන් අපි සොයන්න ඕන ඉතුරු සල්ලි කොහොමද දෙන්නේ වනජීවී වලට ඇති වන සංරක්ෂණයට ඇති වැව්තා වලට ඇති මේවත් ඉඩම් හදලා බලහත්කාරයෙන් අරගෙන ගුවන් තොටුපළ හදුවා වහගෙන හිටියා වීදාල දැන් එතන ගිහිල්ලා ගෙවල් හදුවා එතන ගෙවල් හදන තැන නෙවෙයිනේ එතන උඩට හදලා ලස්සන ගුවන් යානාගේ ඉන්න පැය රටේ කර්මාන්ශාලාගේ ඉන්න ඕනේ ඒක කරේ නැහැ චීනට වික්ක වරාය දැන් අපි ඒක ආපහු ගෝඨාභය මහත්තයා ඒක චීනෙත් එක්ක කතා කරගෙන යනවා ගන්න දැන් අපි එතන කර්මාන්ශාලාද දැන් කර්මාන්ශාලාවලට හදන්න අපි කට්ටියට ආරාධනා කරලා තියෙනවා ඉතින් මේ වෙනකොට රස්සාවල් ඇති වෙනවා නිපුණතාවයක් නැති රස්සාවල් අපි අමාත්‍යංශවල තියෙන අභාර්තු ටික ගෝඨාභය මහත්තයාට ජනාධිපතිතුමාට දන්වන්න ඕන එතුමා සියලුම මැතිවරණ කොට්ටාෂයට සමානව හැමතැනටම බෙදී යන ආකාරයෙන් ඒවා අඩුම ආදායම් ලාභී සමෘද්ධි ලාභීන්ගෙන් පටන් ගන්න. ඒතකොට සමෘද්ධි අයට සමෘද්ධියක් නැහැ. රගෙදරකට රස්සාවක් තියෙනවා. ඒතකොට ඒ වගේ හැම එක්කෙනාගේම උසස් පෙළ මේ පාර ඉල්ලන අයට විශ්වවිද්‍යාලයට යන්න බැරි 50,000ක් තොරතුරු තාක්ෂණය පිළිබඳව උපාධිය ලබා දෙන්න බඳවා ගන්න ලිස්ට් වෙනවා. දැන් පළවෙනි පාරම 50,000 එකට ගන්න බැරි වෙයි ජනවාරි පළවෙනි දවෙනකොට. Maxis number 1 tie in Sri Lanka.